මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Life Herbs නිරෝගී පැහැපත් සමකට ඔන්න අපේ සෝදානම් වෙලා ඉන්න අනිරෝගිමත් පැහැපත් බව පිළිබඳව ලංකාවේ ප්‍රථම වතාවට ඔබට කියලා දුන්න නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරන්න. ඔබ දන්නවා හැමදාමත් මේ නිරෝගිමත් පැහැපත් බව ඔබට ලබා දුන්නේ ඒ නිෂ්පාදනය හරහා කියලා. ඒ තමයි Naive Herbs හරහායිදින්. අදත් අපි සෝදානම් Naive Herbs පිළිබඳව දැනුවත් කරන්න වෙනද වගේ මඳ දවසෙදිත් ඒ පිළිබඳව ඔබව දැනුවත් කරන්න අපිත් එකතුලා ඉන්නේ. Hair and Beauty Cluster හි සභාපතිතුමිය ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනි Jacqui Aponso. ඉතින් ඔන්න අදත් අපි ඇයත් සමගින් සෝදානම් වෙලා ඉන්න නිරෝගිමත් පැහැපත්කම පිළිබඳව කතා බහ කරන්න. නමුත් අද දවසේදී හේතුව ප්‍රේක්ෂක ඔබේ ගැටලුවට පිළිතුරු ලබා දෙන්න ඕනි කියලා. ඉතින් වෙනද වගේම බොහෝ දිනේ ගැටලු ඉදිරිපත් කරනවා. ඒ අතරින් අපිට ලැබෙන කාල වේලාවත් එක්ක ඒ ගැටලු ඔබට ඉදිරිපත් කරන්නත් ඒ ගැටලුවට විසඳුම් ලබා දෙන්නත් අපි සෝදානම් වෙලා ඉන්නවා. මුලින්ම ජැකී තෝරා ගත්ත රන්දෙලි ගම සිට ඒ ගැටලුවක් ක්‍රිෂානි තමයි ගැටලු ඉදිරිපත් කරන්නේ. ඇය සඳහන් කරනවා මම ගාන්නේ ඉංග්ලන්ඩ් ප්‍රඩක්ට් එකක්. මම ගාන්නේ සන්බර්න්ස් වලට. එය හරිම ක්වලිටි හොඳ ස්ටෑන්ඩර්ඩ් එකක් තිබෙන නිෂ්පාදනයක්. දැන් මාස 7යි. තවම ඊතරම් ප්‍රතිඵලයක් නැහැ කියලා ඒ සඳහන් කරනවා. ඔව්, ඉංග්ලන්ඩ් ප්‍රඩක්ට් එකක් උසස් ප්‍රමිතියකින් තියෙනවා කියලා කියනකොට ඒකේ අමුද්‍රව්‍ය බලන්න ඕනේ. දැන් ගොඩක් අය පිට රටින් එන ප්‍රඩක්ට්ස් වැළඳ ගන්නවා, අමුද්‍රව්‍ය ටික බලන්නේ නැහැ. ඇයි? පිට රටනේ, එහෙම නැත්නම් සංවර්ධිත රටකින් එනවනේ කියලා ගොඩක් අය ඇත්තටම ඉස්සර තමයි ওই වගේ දේවල් කරේ. දැන් නම් ඒක යල්පැන ගිය කතාවක් හැටියට අපි නම් පිළිගන්නේ. මොකද හරි බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාවක් අපිට ඉන්නවා. මොකද මොනවා තෑගි හම්බුණත් ඒගොල්ලෝ කියෝලා බලනවා ඒකේ වයිට්නින්ද, එහෙම නැත්නම් අමුද්‍රව්‍යවල දැන් කැප්සියුල් එකක් නම් මැංගනීස් සිලිකන් සෝඩියම් තියෙනවද, එහෙම නැත්නම් වයිට්නින් දෙයක් තියෙනවද, මොන හරි කෙමිකල් එකක් හයිඩ්‍රොක්විනෝන්, එහෙම නැත්නම් කෝජික් ඇසිඩ්, රසදිය වගේ දේවල් අඩංගුද, ඒ වගේ දේවල් බලනවා. ඉතින් ඉංග්ලන්ඩ් තියා කොහෙන් ආවත් උසස් ප්‍රමිතියකින් කියලා කියන්න බෑ. ඒකේ දැන් ඔබම කියනවා ඒකේ කිසිම ප්‍රතිඵලයක් නැහැ කියලා. ඉතින් එහෙම උසස් ප්‍රමිතියකින් යුතු නිෂ්පාදනවල ප්‍රතිඵල නැති වෙන්න විදියක් නැහැ. අනිත් එක ප්‍රමිතිය ගැන කතා කරන්නම බෑ. ඔබ බලන වැඩසටහන් වල ගොඩාක් රංගන ශිල්පීන්ුත් කියනවා මේ ප්‍රමිතියෙන් උසස් සේවා ඔවුන් තෝරාගත්තෙත් උසස් ප්‍රමිතියෙන් නිසාමයි කියලා. නමුත් ඒවල වයිට්නින් කියලා තියෙනවා. ඒ රේන්ජ් එකේ එකක් හරි වයිට්නින් කියලා තියෙනවා. එහෙම නැත්නම් කැප්සියුල් එකේ මැංගනීස් සිලිකන් සෝඩියම් අඩංගුයි. ප්‍රමිතිය කියන වචනේවත් භාවිතා කරන්න බෑ. ඇත්තටම අපිට ප්‍රමිතිය කියන වචනේවත් භාවිතා කරන්න බෑ එවැනි දෙයක් අඩංගු නම්. මොකද ප්‍රමිතියෙන්, හොඳ ප්‍රමිතියෙන්, උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනවල මැංගනීස් සිලිකන් සෝඩියම් තියෙන්න බෑ ආහාර අතිරේකවල. ඒවා බෙහෙත් වර්ගයට අයිති වෙන්නේ. ඒ වගේම තමයි ආලේපන ගත්තොත් ආලේපනවල වයිට්නින් තියෙන්න බෑ. වයිට්නින් කියන්නේ රසායනික ද්‍රව්‍යයක්. එතකොට කොහොමද රසායනික ද්‍රව්‍යයක් අඩංගු ආලේපනයක් ප්‍රමිතියෙන් උසස් වෙන්නේ? ඉතින් ඒ හින්දා ගොඩක් ප්‍රවේශම් වෙන. අනිත් එක ගොඩාක් අය කියන දේ තමයි අශානි මේ අපි තෝරගත්ත ප්‍රොඩක්ට් එක ඒක උසස්ම ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් නිසා කියලා. ඇත්තටම Naive Herbs ගත්තොත් මම නෙමෙයි තෝරගත්තේ Naive Herbs. ආයතනයේ මාව තෝරගත්තා. ඊට පස්සේ තමයි අපි භාවිතා කරන්න පටන් අරන්. ඒක තමයි ඇත්ත. ඒතකොට මටත් ඕනේ නම් බොරුවට ඇවිල්ලා කියන්න තිබුණා මේ මමයි තෝරගත්තේ Naive Herbs ඉතාමත්ම උසස් ප්‍රමිතියක් හින්දා කියලා. නෑ, එහෙම ප්‍රමිතිය උසස් කියලාවත් අපි දන්නේ නෑනේ. කම්පැනි එකෙන් අපිට කතා කරනකොට මේක ගැන කතා කරන්න කියලා Naive Herbs ගැන අපි ඒක ගැන හොයලා බලලා ඒක භාවිතා කරලා මාස 6ක් 7ක් පාවිච්චි කරද්දි තේරුණා ඒක උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයක් කියලා. මොකද ජාතික ඖෂධ නියාමන අධිකාරිය රෙජිස්ටර් වෙලා තිබුණා ආලේපන පෙළ. ඒ අමුද්‍රව්‍යමයි අඩංගු කියලා ඒ ආලේපනවල ඒ සඳහන් කරලා තියෙන අමුද්‍රව්‍යමයි අඩංගු කියන සහතිකේ තමයි BDIH කියන ජර්මන් සහතිකේ ඒක ලැබිලා තිබුණා. ඉතින් වෙන කිසිම ලංකාවේ වෙන කිසිම ආලේපනයකට ඒ සහතිකේ ලැබිලා නැහැ. Naive Herbs වලට විතරයි ඒක ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් නිසා ඇත්තටම අපි ඒක උසස් කියලා තේරුණා. ඒ වගේම තමයි මේ Naive Rose. එතකොට Naive Fairness තිබුණේ නැහැ. Naive Rose කැප්සියුල් එක තමයි තිබුණේ. soft gelatin කැප්සියුල් එකක් නිසාත් කිසිම බෙහෙත් වර්ගයක් අඩංගු නැති නිසා අධිමාත්‍රාවල් බයෝටින් වගේ දේවල් විටමින් E වගේ අධිමාත්‍රාවල් නැති නිසා උසස් ප්‍රමිතියෙන් තිබුච්ච නිසා අපි ඒක දිගටම කතා කරන්න කැමැත්තෙන් මාව දැන් අවුරුදු හිතන්නේ 8ක් 9ක් 10ක් විතර අපි කතා කරනවා. මේ කම්පැනි එකෙන් වෙන කම්පැනි එකකට යන්න හිතෙන්නේ නැහැ. මොකද මේකේ ඒ තරම්ම උසස්
නිෂ්පාදනයන් නිසා ප්‍රමිතිය ගැන අපිට කතා කරන්න පුළුවන් මොකද මේක ඇත්තටම ප්‍රමිතියෙන් උසස් නිසා කිසිම බෙහෙතක් අඩංගුත් නැහැ වයිට්නින් කිසිම දෙයක් අපේ ළඟ නැහැ මම සඳහන් කරන්නම් ඔබට හැකියාවක් තිබෙන නයිව් හර්බ්ස් පිළිබඳ වැඩිවිස්තර දැන කියා ගන්න මම මේ සඳහන් කරන දුරකථන අංකයන් ඔස්සේ 077-399-1565 හෝ 077-1259-625 ඔබට ලියන්න හැකියාවක් තිබෙනවා ආල්ෆා මෑනියුට්‍රා පුද්ගලික සමාගම මායිලිය ජාඇල කියන ලිපිනයට මීළඟට තෝරාගත්තේ ඡායා රාජපක්ෂ පිටකෝට්ටේ සිට ඉදිරිපත් කරපු ගැටලුවක්. ඇය සඳහන් කරනවා ජැකි මේ ජැකි ලංකාවේ තිබෙන ඔයිලි ස්කින් තිබෙන බොඩි ස්කින් වර්ග තිබෙනවාද කියලා. ඒ වගේම තමයි එක්තරා රංගන ශිල්පිනියක් එහෙම සඳහන් කළා. එතකොට නයිව් හර්බ්ස් වල බොඩි ලෝෂන් එක හරිම මොයිස්චර් එකක් තියෙන්නේ. එතකොට මේක හරියන්නේ අපි වගේ ඩ්‍රයි ස්කින් තියෙන අයටද කියලා තමයි ඇය අහන්නේ. ඇඟ ඩ්‍රයි ස්කින් අපි දැකලා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය විදිහට මිශ්‍රහමක් විදිහට එහෙම නැත්නම් සාමාන්‍ය සමක් විදිහට දැකලා තියෙනවා. නමුත් ඇඟ ඔයිලි කියලා මම අපි කවදාකවත් අහලා නැහැ. දැන් මම අවුරුදු 25ක් මේ ශාස්ත්‍රයේ ඇඟ තෙල් වෙන්නේ නැහැ. මූණ බෙල්ල සහ මූණ තෙල් වෙනවා. තෙල් හමක් හැටියට ඒක සඳහන් කරන්න පුළුවන්. මොකද මුළු මූණෙම තෙල් තියෙන්න ඕනේ තෙල් කියන්නේ. ඉතින් ඇඟේ මුළු ඇඟේම තෙල් බේරෙන තරමට තෙල් තියෙන හැමක් අපි අද වෙනකම් මම නම් දැකලා නැහැ. එහෙම එකක් නැහැ. ඉතින් මම හිතන්නේ ඒ කතා කරපු රංගන ශිල්පිනිය එක්ක දැනුවත් නැහැ. එක්ක ඒ ආයතනයේ කියන දේම ඇවිල්ලා මෙතන කියන නිසා එහෙම කිව්වා වෙන්න පුළුවන්. මට තේරෙන්නේ නැහැ එහෙම දෙයක් ඒ කතා කරපු කෙනා දන්නවද කියලා. අපි නම් අහලා නැහැ. ඇත්තටම අපි සම්බර්ග කීපයක් හැමදාම කතා කරනවා ඩ්‍රයි ස්කින් සෙන්සිටිව් ස්කින් මේ ඔක්කොම මූණේ තමයි ගොඩක් වෙලාවට මිශ්‍රහම සංවේදී සම සෙන්සිටිව් කියන්නේ එතකොට ඒ වගේ එහෙම හමවල් හම් වර්ග ඔයිලි ස්කින් මේ ඔක්කොම මූණේ නමුත් වියලි වෙන්න පුළුවන් ඇඟ තෙල් සහිත වෙනවා කියලා අපි දැකලවත් නැහැ ඉතින් එහෙම බොඩි ලෝෂන් වර්ගීකරණයක් කරන්න බෑ තෙල් හමට කියලා තෙල් හමට මේ කිසිම බ්‍රෑන්ඩ් එකක කිසිම ආලේපනයක අපි දැකලා නැහැ තෙල් හමට බොඩි ලෝෂන් තියෙනවා නමුත් අධික වියලි හමට තියෙන්න පුළුවන් ඩීහයිඩ්‍රේට් වෙච්ච හමට තියෙන්න පුළුවන් ඉතින් ඒකයි මම කියන්නේ අර ලියලා කවුරු හරි ලියලා දෙන දේ ඇවිල්ලා කතා කරනකොට ඕගලන්ට තේරෙනවා ඒක තමයි ওই වගේ ලියුම් එන්නේ අපිට ගොඩාක් දාස් ගණන් ලියුම් එනවා මම හිතන්නේ සීමිත සංඛ්‍යාවක් තමයි මෙතන ඇවිල්ලා කියවන්න පුළුවන් අහන් ඉන්නකොට ඕගල බුද්ධිමත්ව අහන් හිටියොත් ඕගලන්ට තේරෙනවා මේ මොනාද මේ කතා කරන්නේ ගත යුතු දේ ගන්න අනිත් දේ මම හිතන්නේ එහෙමම අමතක කරලා දාන්න තවත් ගැටලුවක් තෝරාගත්තා කටුවාවල සිට නිමේෂ් රිසන්ය ආයුබ ගැටලුවක් ඇය සඳහන් කරනවා වෛද්‍යින් ලෙස සඳහන් වූ ෆේස් වොෂ් එකක් පමණක් තිබෙන නිෂ්පාදන පෙළක ඇලෝවේරා ආලේපනයක් වඩදීමකින් මගේ හස්බන්ඩ් ගෙනල්ලා ඒක අපේ නයිව් හර්බ්ස් එක වගේ නෙවෙයි නේද මිස් මේක අනුකරණයක් නේද කියලා තමයි ඇය අහන්නේ මං හිතන්නේ නමක් තියෙනවා දශානේ ඔව් නිමේෂ් රිසන්ය ඔව් නිමේෂේ ඇත්තටම මං ඒ ප්‍රශ්නේදී බොහොම ආස කරන දේ තමයි අර අපේම නයිව් හර්බ්ස් කියලා කියන අපේම ඇලෝ ජෙල් එහෙම කියද්දී ඇත්තටම ඔබ ගොඩාක් ඒකට හරීම සමීපයි කියලා කියන මොකද අපිත් කියන්නේ එහෙමයි දැන් මමත් ඇලෝ ජෙල් එකට ගොඩාක් ආස කෙනෙක් හස්බන්ඩ් ගොඩක් හස්බන්ඩ්ස් ඔය දේ කරන ඇලෝ ජෙල් ගේන්න කොහම ගිහිල්ලා ඇලෝ ජෙල් කියලා ඉල්ලුවම ෆාමසි එකකින් හෝ ෆැන්සි ෂොප් එකකින් තියෙන ඇලෝ ජෙල් මොන හරි එකක් දෙනවා එහෙම නෙමෙයි නයිව් හර්බ්ස් කියලාම ගන්න මතක තියාගන්න ඇලෝ ජෙල් ගොඩාක් ආලේපනවල දැන් අපේ ඇලෝ ජෙල් එක ගත්තොත් නයිව් හර්බ්ස් ඇලෝ ජෙල් එක හරිම පොපියුලර් හරි ජනප්‍රියයි හේතුව තමයි ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් සහ නයිව් රෝස් තමයි බ්ලීචින් ආසාදන වලට භාවිතා කරන්න කියන්නේ දැන් මේක අපි හැමදාම අවුරුදු ගානක් තිස්සේ කියනකොට ගොඩාක් ආයතනවලින් මේක අහන් ඉඳලා ඇලෝ ජෙල් හදලා දානවා වෙළඳපොළට ඉතින් එතකොට ඕගලන් ගිහිලා ඇලෝ ජෙල් කියලා ඉල්ලුවම ඒ වගේව තමයි දෙන්නේ ෆැන්සි ෂොප්ස් වලින් ඒ වලට අපිට වග කියන්න අමාරුයි මොකද මේ ඇලෝ ජෙල් සමහරලාට මිලෙන් අඩුත් ඇති මොකද වයිට්නින් අඩංගු කොට සැබෑ ඇලෝ ජෙල් එක නෙමෙයි නා සැබෑ කෝමාරිකා නෙමෙයි නා ඔබට මිලෙන් අඩු කරලා දෙන්න ක්‍රමයක් තියෙනවා ඉතින් ඒව ගොඩක් ප්‍රවේශම් වෙන්න මොකද ගොඩක් ඒවා තියෙනවනේ දැන් පහුගිය ටිකේ අපි කතා කරා ඇඟට වෙනම ඇලෝ ජෙල් මූණට වෙනම ඇලෝ ජෙල් එහෙම කියලා කෝමාරිකා නැහැ අනිත් එක තමයි කෝමාරිකාවල කෙමිකල්ස් අඩංගු කරලා තියෙන නිසා තමයි එහෙම වර්ගීකරණයක් කරන්නේ. ඇඟට වෙනම ගන්න, මූණට වෙනම ගන්න කියලා එකක් නැහැ. හිසේ සිට පතුල දක්වාම කෝමාරිකා ගා ගන්න පුළුවන්. දැන් මට ගිය සතියේට එපිට සතියේ ක්ලයන්ට් කෙනෙක් ආවා. එයාගේ ඔළුවේ බිබිලි දාලා, සැරව ගෙඩි වගේ ඔළුවේ හැම තැනීම පිට දාලා, මූණේ කිසිම ආසාදනයක් නැහැ. ඇඟෙත් පිට දාලා, නමුත් මූණේ නැහැ. ඔළුවේ ලොකු සැරව ගෙඩි වගේ පිට දාලා ඇය කියනවා
අපි කියලා නෙමෙයි. ඇත්තටම ඇයම හිතලා ඒක ඇලෝ ෆේස් වොෂ් වලින් ඒ තැන් හොදලා ඇලෝ ජෙල් ඒ ඔළුවට ගෑවා කියලා ඒ බිබිලි කෙමෙන් කෙමෙන් බැහැලා ගියා කියලා. ඉතින් ඇත්තටම හිසේ සිට පතුල දක්වාම ගා ගන්න පුළුවන් දැන් ඔළුවට වෙනම ඇලෝ ජෙල් නයිව් හර්බ්ස් එකෙන් හදලා නැහැ. කෝමාරිකා තමයි ඇලෝ ජෙල් කියන්නේ. නමුත් කෝමාරිකා පැලෙන් අරගෙන ඒ අහිතකර සංඝටක තියෙනවා ඒව අයින් කරලා සැබෑ ඇලෝ ජෙල් හදලා තියෙන්නේ. ඉතින් ඒ අපේ ඇලෝ ජෙල් එකේ ඒ තරම්ම ගුණයක් තියෙනවා. ඉතින් ඒ හින්දා නම බලලා ගන්න කියන්නේ හස්බන්ඩ්ස්ලට ලියලම දෙන්න මං හිතන්නේ. මොකද ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ ගිහලා කඩෙන් ගන්නකොට නිකන් ඉල්ලන්නේ. එහෙම ඉල්ලන්න එපා. නයිව් හර්බ්ස් කියලාද බලන්න. ඔගොල්ලෝ ඉල්ලනකොට ඒ දෙන දේත් ඒක බලලා ගන්න නම. මොකද ඔගලම් මිලදී අරගන්නේ ඔගලම් මුදල් දීලානේ නිකන් නෙමෙයි ගන්න. ඉතින් ඒ හින්දා හරි දේ ගන්නවද බලන්න ඒක භාවිතා කරන්න. මොකද දන්නේ නැති ඇලෝ ජෙල් එකක් භාවිතා කරලා ආයි කිමිකල් එකක් ලේවලට ගියාට පස්සේ විස වුණාට පස්සේ හරි අමාරුයි ඒක ලේවලින් අයින් කරගන්න. අවුරුදු ගාණක් යනවා. ඉතින් ඒ හින්දා ගොඩක් ප්‍රවේසම් වෙයි. මෙලඟට තෝරාගත සවාද ගැටලුවක් දෙහිවල සිට පුංචේවා වනිතා සඳහන් කරන්නේ. පුංචේවගේ වනිතා ඇය සඳහන් කරනවා එක්තරා රූපලාවන්‍ය ශිල්පිනියක් සඳහන් කළා පිග්මෙන්ටේෂන් වර්ග ගැන. ඇය එසේ සඳහන් කර ඉන්පසු කීවේ ඔවුන්ගේ ෆෙයාර්නස් ක්‍රීම් එක ආලේප කරන බවයි. හැබැයි ඒ ෆෙයාර්නස් ක්‍රීම් එකක් නිසා බයකුත් නැහැ නේද? වයිට්නින් ලෙස සඳහන් වන්නේ ඔවුන්ගේ ෆේස් වොෂ් එකේ විතරයි කියලා ඇය සඳහන් කරනවා. ඔව්, පිග්මෙන්ටේෂන් ගැන ලොකු දීර්ඝව කතා කරලා පිග්මෙන්ටේෂන් කියන්නේ මොනවාද, පිග්මෙන්ටේෂන් කොහොමද ඇති වෙන්නේ, ඒව ඔක්කොම කියලා ඉවරලා තමා අලෙවි කරන, එහෙම නැත්නම් ප්‍රොමෝට් කරන ඒ ක්‍රීම් එක හොඳයි කියලා කියලා ඒක ගාන්න ඒකෙන් අවුවෙන් ආරක්ෂා වෙනවා කියලා ඒ වගේ කියනකොට මං හිතන්නේ බලන් ඉන්න අය පොඩ්ඩක් නොමග යනවා. මොකද පිග්මෙන්ටේෂන් ගැන කතා කරලායි අර ක්‍රීම් එක පෙන්නලා ගන්න කියන්නේ. නමුත් හොඳට අහන් හිටියොත් මං හිතන්නේ ඔය කියන ප්‍රෝග්‍රෑම් එක මාත් බැලුවා. හොඳට අහන් හිටියොත් පිග්මෙන්ටේෂන් යනවා කියලා කෙලින්ම කියන්නේ නැහැ. එහෙම කිව්වා. මුලදී එහෙම කියපු ආයතනය. නමුත් කෙලින්ම කියන්නේ නැතුව එහෙම කියනකොට හිතනවා ආ මේ පිග්මෙන්ටේෂන් ගැන ගොඩාක් තේරුම් කරා. දැන් මේ ක්‍රීම් එක පෙන්නුවේ ඒකෙන් යන හින්දා කියලා ගොඩක් අය ගානවා. එහෙම ගාන්න එපා. මම නැවතත් කියනවා කිසිම පිග්මෙන්ටේෂන් වර්ගයක් ක්‍රීම් එකකින් යවන්න බෑ. යවන්න පුළුවන් නම් යවන්න පුළුවන් වෙන්නේ හයිඩ්‍රොක්විනෝන් කියන හමට අහිතකර ඉතාමත්ම භයානක රසායනික ද්‍රව්‍යයක් තිබුණොත් පමණයි. මම කියන්නේ කවුරු දුන්නත් ඒක රූපලාවන් ශිල්පිනියෙක් වෙන්න පුළුවන්, නාමික වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්. මම නාමික කියලා කියන්නේ සැබෑ වෛද්‍යවරු මේ වගේව දෙන්නේ නැහැ. එහෙම දුන්නත් ගන්න එපා කියලා මම කියනවා බය නැතුව. හයිඩ්‍රොක්විනෝන් යුරෝපයේ ඇමරිකාවේ තහනම් කරලා තියෙන්නේ. ඉතින් ලංකාවේ එහෙම තහනමක් දැනට නැහැ. ඒ හින්දානේ මේවා අලෙවි කරන්නේ. හයිඩ්‍රොක්විනෝන් තියෙනවා නම් කියවලා බලන්න ඒක ගන්න එපා. ගොඩක් ආලේපනවල ඒවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රෙජිස්ටර් කරලා නැතිකොට සඳහන් කරලා නැහැ හයිඩ්‍රොක්විනෝන්. නමුත් පිග්මෙන්ටේෂන් යනවා කියනවා නම් ගන්න එපා. මොකද මේක කොච්චර කිව්වත් අශානේ අර පැල්ලම තියෙනකොට මොනවා ගාලා හරි පැල්ලම යවා ගන්නයි හදන්නේ. පැල්ලම යයි සමල්ලාට උගලන්ට හිතේ අයියෝ මෙයා මොනවද කියන්නේ අපේ පැල්ලම ගියානේ ක්‍රීම් එකකින් කියලා. නමුත් ඊට පස්සේ මාසයක් දෙකක් තුනක් යනකොට ඔගොල්ලෝ දුවගෙන එනවා අපි ළඟට ඒ ආසාදන තත්ත්වේ මග අරගන්න. එහෙම නැත්තම් සුව කරගන්න. ඉතින් ඒතකොට බ්ලීචින් ආසාදන වලට තියෙන ප්‍රතිකාර කරන්න ඕනේ. ගොඩාක් මුදල් වියදම් කරලා අවුරුදු ගාණක් ඒක කරන්න වෙනවා. ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල්, නයිව් රෝස් භාවිතා කර කර. ඉතින් ඒ හින්දා කිසිම කෙනෙක් කිව්ව පළියට පිග්මෙන්ටේෂන් වලට නම් ආලේපන භාවිතා කරන්න එපා. කැප්සූල් වර්ග භාවිතා කරන්නත් එපා. අපි නයිෆ් ෆෑනස් ගන්න කියනවා පිග්මෙන්ටේෂන් වලට ප්‍රතිකාර අපි සලෝන් එකේ කරන ගමන්. නයිෆ් ෆෑනස් ගන්න කියන හේතුව තමයි ඒකේ ග්ලූටතයෝන්, පයින් බාක් එක්ස්ට්‍රැක්ට්, වීට් ජර්ම් ඔයිල්, අකාය බෙරි මේ හැම දෙයක්ම එකතු වෙලා ඒක පිග්මෙන්ටේෂන් එක හොයාගෙන ගිහිලා අලුතෙන් නිපදවන ඒ කැටි ගැහෙන මෙලනොසයිට්ස් කියන සෛල කාදමලා ඒක විසිරුවා හරිනවා. එතකොට අර අලුතෙන් එන පැල්ලම අපිට මග අරව ගන්න පුළුවන්. ඒකයි එහෙම කරන්නේ. තියෙන පැල්ලම යවන්න නම් අනිවාර්යෙන්ම ප්‍රතිකාර කරන්න ඕනි සලෝන් එකකින්. එදින මම ඔබට සඳහන් කරන මොහොතත් ගැටළු ඇතින රූපලාවන්‍ය ගැටළු බොහොමයක් වොන්ට ඉදිරිපත් කරන්න මේ දුරකථන අංකයන් වලට ඔන් විසඳුම් ලබා දෙන සෝදානම් වෙලා ඉන්නවා. 077 399 15 65 හෝ 077 12 59 625 කියන දුරකථන අංකයන් ඔස්සේ ඔබට ලියන්න හැකියාවක් තිබෙනවා. ආයිෆාමෑ නියුට්‍රා පුද්ගලික සමාගම මාලිය ජායල කියන ලිපිනේට. ඊළඟට තෝරාගත්ත දර්ශයෙන් පේරි සම්බලංගොඩ සිට ඉදිරිපත් කරපු ගැටලුවක්. ඇය සඳහන් කරන්නේ අනේ මිස් මේ කැප්සියුල් වර්ග දෙකක් තිබෙන්නේ. ඇයි මම හිතන්නේ නයිව් ෆෑනස් එක වගේම නයිව් රෝස් එක ගැන ඇය සඳහන් කරන්නේ. කොකටා තෛලය වගේ අර සමහර ක්‍රීම් වගේ එකක් තිබුණා නම් හරි නේද? මොකද මම බ්ලීචින් ආසාදනයේට දැන් මාස 3ක් තිස්සේ නයිව් රෝස් භාවිතා කරනවා. ඉතින් මේකෙනුත් දැන් පහපත් බවක් මට ලැබිලා තියෙනවනේ කියලා සඳහන් කරනවා. ඔව් ඇත්තටම නයිව්
රෝස් කෝකටත් අයිඩි වගේ නම් ගාන කරන්න භාවිතා කරන්න පුළුවන්. ඒ වුණාට එහෙම කරන්න එපා. මොකද ඔයගලන්ට ෆෑනස් එකක් වැඩිපුර ඕනේ නම් නයිව් රෝස් එකෙන් පැහැපත් වෙනවා. පැහැපත් වෙන්නේ නැහැ නෙමෙයි, සුදු වෙන්නේ නැහැ ඒ කැප්සියුල් වර්ග දෙකෙන්. මේකත් මම කියන්න ඕනේ. දැන් අර කෝකටත් අයිලේ වගේ එකක් විතරක් තියෙනවා කියලා එකක් නැහැ. ඉස්සරහට තව කැප්සියුල් වර්ගත් එයි. හැබැයි හැමත හිතකර බෙහෙත් අඩංගු නැති. ඉතින් ඒ හින්දා මතක තියාගන්න. දැන් අවුරුදු ගාණක් ගිහිල්ලා තමයි මේ නයිව් ෆෑනස් කියන එක ආවේ. නයිව් ෆෑනස් එකේ තියෙන්නේ හැම පැහැපත් කරන අත්‍යවශ්‍යම අමුද්‍රව්‍ය. නිකං ආවට ගියාට හර්බල් කියලා නැචුරල් කියලා නිකාම දාලා නැහැ. ඉතින් ඒ හින්දා නයිව් රෝස් භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් උත් පැහැපත් භාවයක් එනවා. හැම ක්ලියර් වෙනවා. පැල්ලම් මැකෙනවා. ඒ වගේම රින්කල්ස් නැති වේගන යනවා. තියෙන රින්කල්ස් පවා නැති වේගන යනවා. අලුතෙන් එන රින්කල්ස් කල් දා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙනවා. නමුත් ඔබට වැඩිපුර ප්‍රතිශතයක් ෆෑනස් ප්‍රතිශතයක් අවශ්‍ය නම් ඔබට නයිව් ෆෑනස් වලට යන්න පුළුවන්. ඒ දෙකම බෙහෙත් අඩංගු නැති ඉතාමත්ම හොඳ ප්‍රමිතියෙන් උසස් කැප්සියුල් වර්ග දෙකක් ISO සර්ටිෆිකේට් එක තියෙන නිසා ඔයගලන්ට බය නැතුව ගන්න පුළුවන්. මම හිතන්නේ මේ ප්‍රශ්නේ මම අහලා තිබුණා අර අනිත් ආලේපන වගේ එකක් තියෙනවානේ. දැන් ගොඩක් සමහර ඒවල තියෙනවා රේන්ජ් එකම නෝමල් විදිහට තියෙනවා වගේ පෙන්නනවා. නමුත් එකක් වයිට්නින්. එහෙම තියෙනවා නම් දැන් නයිවර්බ්ස් එකේ වුණත් එකක් හරි වයිට්නින් තියෙනවා නම් කොහොමද අපි අනිත් ඒවා විශ්වාස කරන්නේ? එහෙම නයිවර්බ්ස් වුණත් මම කියන්නේ එකක් හරි වයිට්නින් අපි ගෙනාවොතින් ආයතනයෙන් ගෙනාවොතින් එකක් වයිට්නින් නම් අනිත් ඒවලත් අපි දන්නේ කොහොමද කෙමිකල්ස් තියෙනවද නැද්ද කියලා. ඉතින් ඒ වගේ ආලේපන පෙළක් ඕගොල්ලෝ බලනකොට එකක් හරි වයිට්නින් තියෙනවා නම් අනිත් ඒව විශ්වාස කරන්න අමාරුයි. ඇයි එකකට විතරක් කෙමිකල් දාන්නේ? ඒ කියන්නේ අනිත් ඒවලත් කෙමිකල්ස් තියෙනවා කියන එකයි. බෙහෙත් තුනත් ඇඟට අහිතකර බෙහෙත්. ඒ කියන්නේ අපි ලංකාවේ නීතියට අනුව අංශු මාත්‍රයක්වත් මැංගනීස් සිලිකන් සෝඩියම් තියෙන්න බෑ. ඒක තමයි ලංකාවේ නීතිය. එතකොට මේ නීතිය ගැනවත් සලකන්නේ නැතුව ඔහේ බෙහෙත් වර්ග දාලා ආහාර අතිරේකයක් හැටියට ලේබල් ගහලා ඕගලන්ට අලෙවි කරනවා නම් ඒ මම දන්නේ මට නම් ඒ ආයතනය ගැන විශ්වාසයක් ඇති කරගන්න බෑ. මොකද බෙහෙත් අපිට හැමදාම අභ්‍යන්තරයට ගන්න බෑ, ගිලින්න බෑ. ඒක හොඳ නෑ. ඉතින් අපි මම හිතන්නේ වේදනානාශක පෙතිවත් අපි හැමදාම ගන්න නෑනේ. ඔළුවේ කැක්කුමක් හැදුනොත් ගන්නවා, එච්චරයි. එහෙම හැමදාම ඇඟට බෙහෙත් දාගන්න හොඳ නෑ. දැන් සෝඩියම් වගේ දෙයක් ගත්තොත් කොහොමද අපි දන්නේම නැතුව අපිට බ්ලඩ් ප්‍රෙෂර්, හයි බ්ලඩ් ප්‍රෙෂර් තියෙන කෙනෙක් අධික රුධිර පීඩනය තියෙනවා නම් ඔබ දන්නේම නැතුව ඒ සෝඩියම් අඩංගු කැප්සියුල් ගත්ත කියන්නේ හොඳටම තවත් හයි බ්ලඩ් ප්‍රෙෂර් හැදිලා අධික රුධිර පීඩනය තවත් වැඩි වෙලා ලොකු ලෙඩකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි මැංගනීස් පවා අපේ ඇඟට ගත්තම මම හිතන්නේ ડોક્ટર සඳුරුවන්, ડોક્ટર උදිත මේව ලස්සනට තේරුම් කරනවා. ලොකු ලෙඩවලට අතවන්නනවා වගේ වැඩක්. ඉතින් ගොඩක් ප්‍රවේශම් වෙන්නේ එහෙම බෙහෙත් වර්ග තියනවාද කියලා ඕගලන්ගේ අතේ තියෙන කැප්සියුල් පෙට්ටිය අරගෙන කියවලා බලන්න. මොකද ගොඩක් අය මේ මැංගනීස් සිලිකන් සෝඩියම් අඩංගු වුණත් ඒව කියන්නේ නැහැ. අඩංගුයි කියලා කියන්නේ අනිත් ඒව කියනවා. අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා කියනවා. ඒ වලින් ලස්සන වෙනවා, සුන්දරත්වයක් වෙනවා. ඒ ඔක්කොම කියනවා. නමුත් අර අවශ්‍යම දේ කියන්නේ නැහැ. ඒ ටික හංගනවා. ඇයි හංගන්නේ? ඇඟට හොඳ නැති නිසා. ඒක ඇත්තටම හොඳ නම් හොඳයි කියලා කියන්න ඕනේ. ඒක හොඳයි, ඒ මැංගනීස් වලින් මෙහෙම වෙනවා, සෝඩියම් වලින් මෙහෙම වෙනවා කියලා කියන්න ඕනේ. එහෙම කියන්නේ නැහැ කියන්නේ ඒකෙන් අහිතකර දෙයක් වෙන නිසායි. ඒ හින්දා ඕගලන් දැන් අතට අරගෙන කෝල් එකක් දෙන්න අපිට උනත් අපි උදව් කරන්න ඕගලන්ට තේරුම් ගන්න මොනා මොනාද ඇඟට හොඳ මොනාද හොඳ නැත්තේ කියලා. බයෝටින් 0.5ට වඩා තියෙනවා නම් අදි මාත්‍රාවක්. විටමින් ඊත් එහෙමයි 15.5ට වඩා මිලිග්‍රෑම් තියෙනවා නම් ගන්න එපා. මොකද ඒක අදි මාත්‍රාවක්. මේ ළඟට තවත් ගැටලුවක් තෝරාගත් අපි විජේකන අප්සාරේ පෙරාදෙනිය සිට ගැටලුව ඉදිරිපත් කරන. ඇය සඳහන් කරනවා මම බ්ලීචින් ආසාදන වලට ඇලෝ ජෙල් ගන්නවා නයිව් හර්බ්ස් වල. උදේටයි රෑටයි ඒත් අඩු වෙන්නේ නැහැ. නයිව් රෝස් එකක් බොනවා මාසයක් තිස්සේ කියලා ඇය සඳහන් කරනවා. ඔව්, මාසෙන් අඩු වෙන්නේ නැහැ. ඒක අපිට ගොඩාක් කෝල්ස් එනවා ওই වගේ සති දෙකෙන් අඩුුන්නේ නැහැ, මාසෙන් අඩුුන්නේ නැහැ කියලා. මාසෙන් බ්ලීචින් ආසාදනයක් සුව වෙන්නේ නැහැ. එහෙම සුව වෙනවා නම් හැමෝම බ්ලීචින් ක්‍රීම් භාවිතා කරාට කමක් නැහැ. මොකද මාසෙන් සුව වෙනවනේ. එහෙම වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න. මොකද ලේවලට බහින්නේ ඒ විස. රසායනික ද්‍රව්‍ය ලේවලට බැස්සම මුළු ඇඟේම ඒ ලේ දුවනවා. කොහොමද අපි ඒ විස එකපාරට මාසෙන් අයින් කරන්නේ? ඒක ලේසි නැහැ. ඒකයි අපි කියන්නේ අපි නොමිලේ හැම චෙක් කරනවා. කටුබෙද්දෙත් මීගමුවෙත් සලොන් ජැකි ආයතනේ ඇවිල්ලා ඒ චාන්ස් එක ගන්න. ඇවිල්ලා චෙක් කරගන්න. එතකොට ඕගලන්ට පේනවා කොච්චර විසක් ලේවල තියනවද කියලා. මේ මැෂින් එකට පේනවා සෛල කොච්චර ඩැමේජ්ද, කොච්චර සැරව ගලවනවද සෛල ඇතුලේ කියලා. උඩින් සමල්ලාට මුකුත් නැහැ. නමුත් ඇතුලේ පේනවා. ඒ චාන්ස් එක ඇවිල්ලා ගන්න. එහෙම කරයින් පස්සේ ගොඩාක් ආසාදනේ වෙලා නම් ඔබට ප්‍රතිකාර කරගන්න පුළුවන්. ඒ වගේම ගෙදර ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිව් රෝස් ඔබ භාවිතා කරන තුන හරි ඒ තුන දිගින් දිගටම භාවිතා කරන්න මාස 8ක්වත් අඩුම. මාස 8ක්වත් භාවිතා කරලා ඊට පස්සේ ඕනේ
නයිෆ් යානස් වලට හැරෙන්න. නමුත් හොඳම දේ තමයි හැම චෙක් කරගෙන ඊට පස්සේ භාවිතා කරොත් ගොඩක් හොඳයි. ඉතින් ඔන්න අද ප්‍රේක්ෂක ඔබේ ගැටළු වලට අපි විසඳුම් ලබා දුන්නා. නිරෝගීමත් පැහැපත් බව ඔබට ළඟා කර දෙන්න ඕන නිසා වෙනුවෙන් නයිෆ් හබ්ස් පිළිබඳ වෙනද වගේම දැනුවත් කරන්න අද දවසේදීත් එක්කතුනාට ජැකි බැහින්න සතුටු වෙනවා. අයිබෝන් සබදාස. අයිබෝන් සබදාස. ඉතින් අපි මේ සෝදානම කෙටි විරාමයක් ලබා ගන්නයි. එම වැඩසටහන ඔබ වෙත ගෙන ආවේ පැහැපත් බව ආරක්ෂා කිරීමට Naiveherbs නිරෝගී පැහැපත් සමකට.